සනත් කියන්නේ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යවන්න විනාශ කළ ප්‍රතිකරුවෙක්. සනත් මොනවද කළේ, සනත් කියන්නේ කවුද කියන දේ ගැන ක්‍රිකට් වලට ආදරය කරන අයට අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ විදිහට පන්දු යවන්න විනාශ කළ සනත් පසුගිය දවසක මාධ්‍යවේදී අසම් අමින් එක්ක තිබුණු කතාබහකදී හරි අපූරු කතාවක් කියනවා. සනත් කියන්නේ සදීර කුසල් වගේ ප්‍රතිකරුවෝ ලකුණු අතරට ආවට පස්සේ පන්දු යවන්න විනාශ කරන එක කරන්න හොඳ නැහැ කියලා. මම දකින්නේ සදීර කියන්නේ හොඳ ප්‍රතිකරුවෙක්. එයාට පුළුවන් ඕන වෙලාවක හතරේ පහරක් ගහන්න. ඒ වගේම ලකුණක් ලකුණු දෙකක් ඕනෑම පන්දුවකට ගහන්න පුළුවන්. එයාට ඒ විදිහට පහරවල් ගණනාවක් තියෙන නිසා පිටිට ඇවිත් විනාඩි 5ක් යද්දී එයා වෙනස් විදිහේ පහරවල් ගණනාවක් ගහන්න ගන්නවා. අනිත් එක තමයි මම දැක්ක දේ, සදීර එහෙම ආපු වෙලාවේ ඉඳලා පිට මැදින් පහර දෙනවා. ඉතින් විශ්වාසය හැදිලා පහර දෙන්න පටන් ගත්තට පස්සේ පන්දුවවන්න විනාශ කරන විදිහට ගහන්න ගිහින් කඩුල්ල අහිමි කරගන්න විදිය තමයි මම දැකලා තියෙන්නේ. මම කියන්නේ එහෙම වෙන්න ඕන නැහැ. එයාට ලොකු ඉනිම් ගහන්න පුළුවන්. ওই විදිහට කියන සනත් තමයි සනත්ගේ කාලේ පන්දුවවන්නන්ට එලව එලව පහර දෙන්නේ. සනත් ඒ කාලේ නොකලත් සනත් අද කියන ඒ කතාවේ ඇත්තක් තියෙනවා. මොකද සදීර මැදපෙළ විශ්වාසවන්ත ප්‍රතිකරුවා බවට පත් වෙනවා නම් එක් දින කණ්ඩායමට ඒක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. මොකද තරගයේ 15 වෙනි පන්දුවාරයේ ඉඳලා 45 වෙනි පන්දුවාරයේ වෙනකම් ඉනිම ඇදගෙන යන දඟපන්දුවවන්නන්ට එරෙහිව ලකුණු ලබා ගන්න පුළුවන් ප්‍රතිකරුවෙක් අපි පසුගිය කාලේ හොයමින් හිටියේ. ඒතන්ට හොඳටම ගැලපෙන කෙනෙක් තමයි සදීර කියන්නේ. ලොකු කුසලානේ තියෙන්නේ අපි ආසියානු කුසලානේ සෙල්ලම් කරන තන්තිලි වලට සමාන තන්තිලි වල නිසා. ශ්‍රී ලංකා කණ්ඩායමේ සංහිතය හදාගන්න ආසියානු කුසලානේ යොදා ගන්න පුළුවන් නම් ගොඩක් වැදගත් වෙයි. එතෙන්දී සනත්ලා වගේ ආසියානු තනතිලිවල පන්දු යවන්න විනාශ කළ ප්‍රතිකරුව දෙන උපදෙස්, එයාලගේ අදහසුත් අපේ කණ්ඩායමට ගොඩක් වැදගත් වෙයි. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.